අපි ස්වන්නාංශ අපි විද්‍ය කඩේම සංස්කෘතික නාලිකාව අපි නාලිකාව මගින් අප උපන් මේ ශ්‍රී ලංකා ධර්මද්වීපය තුල ඇති අපේ වෙහෙර විහාර පිළිබඳ අපේ සංස්කෘති උරුමයන් පිළිබඳ අපේ ප්‍රෞඪ ඉතිහාසය කෙටියෙන් කියනවා. ඉතින් අපේ උරුමයන් ගැන තමයි අපින් ඈත් වෙලා වියකිලා මතු පරපුරට මතකේ නැති වෙලා යන ඒ කරුණු කාරණා තමයි අපි නැවත සීකඳ වීමක් මේම නාලිකාව මගින් සිදු කරන්නේ. අපේ ස්වර්ණාංශ ඉතාමත් දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ තමයි අපේ ස්වර්ණාංශ බහැදකින් අපි මේ විහාරස්ථානයට පැමිණියේ. එතකොට අපේ ස්වර්ණාංශ මේ විහාරස්ථානය මොන නමකින්ද අපි හඳුන්වන්නේ? ප්‍රතිලිතයලා කියන්නේ. ප්‍රතිනිමාත් මොනවද මේ ප්‍රදේශයේ? මේ තමයි අපි මහනුවර දිස්ත්‍රික්කෙට මේක අයිති වෙන්නේ. එහෙමද? වෙන අනිත් දිස්ත්‍රික්කල පවායින. කඩන් හේර බෝබනුව කියලා තමයි කිව්වේ. ලියුම් වල පවා තියෙනවා. එතකොට අපි ස්වන්නාංශ දැන් අපේ හඳුරෝ ඒක කතාවෙදි කිව්වා. බුදුතිහාණන් වහන්සේ සමය පතන් පෙරතන බුදුරජාන් වහන්සේ නමක් කියන. එතකොට මොකද්ද අපි හඳුන්නේ ඒ පිළිබඳව කියන සාක්ෂාත්. දැන් මෙතන මේ සාක්ෂාත්හන් ගැන මාතෘකාව මෙතන විශේෂයෙන්ම මේකේ මෙතන පල්ලවෙනි ස්ථානයේ තමයි බෝධිය. මේ බෝධිය ලෞතර බුදුරජාණන් වහන්සේ පළමුව වැඩි මයංගනේ එහෙමයි. මයංගනේට වැඩිවන් පස්සේ එහෙදී ධර්ම දේශනා කරන පස්සේ සකබන්ගේ සෝවාන්පත්. ඒ සෝවාන්පත් කරලා පස්සේ ඊළඟ පුතේ සමන්ගේ යාත්‍රාවන මහලොකු ප්‍රොජෙක්ට් එකේ මහලොකු නම. ගෞරවයක් වශයෙන් තමයි දැන් මහලොකු නම. මට සමායන්න පැහැදිලි. එතකොට දැන් දඹාන ආදිවාසීන් ලක්ෂ ගෝත්‍රයේ වෙන ලක්ෂයන් තමයි අදහිමේ විශේෂයෙන්ම මේකට සම්බන්ධ වෙනවා කියන එක හදවර. දඹාන ගදියේ සිය දෙවියන් සිය හඳුරු ආරේ කියන ඒකම වැඩම පිළිම් කරනවා. එතකොට අපි ස්වාමීන් සමන් දේවාලයන් වහන්සේගේ වහන්සේගේ මේ හරපුර ලක්ෂ ගෝත්‍රයෙන් ආරම්භ වුණා කියන එක තමයි අපි දන්නේ. ඕකේ. ඉවකටේදී එතෙන් මයංගල යක්ෂ ගෝත්‍රික පිටක නිසා ඊළඟට විශේෂයෙන් ගියානේ කණ්ඩායම් ප්‍රධානිය වතේ හිටි එහෙමයි. ඉතින් ඒ නිසා ඒ යගේ එයාගේ සහෝදරියක් තමයි අක්කා. එතකොට අපි ස්වාමීන් මෙම ස්ථානයේ මේ දේවාල මන්දිරයක් ඉදිවෙන තත්ත්වයට මෙම ස්ථානය එතුමිය මේ ස්ථානයේ දේවත්වයෙන්ද එතකොට සම්බන සමන්දිය සෝහන් වුණාට පස්සේ යක්ෂ ගෝත්‍රිකෝ මැටි වලින් දැනට මයංගලේ තියෙන සමන් දේවාලේ හදලා දීලා තිබෙන සමන් දේවියන්නේ චෛත්‍ය රාජානන් වහන්සේ මැණික් වලින් හදලා කේත ධාතු නිදාන් කළා. මේ කේත ධාතු ආරක්ෂා කරමින් වස්ලා මාලකණී තමයි බාර දීලා මේ මහවැලි ගඟින් මෙහෙට තාරු. ඒ වෙනකොට මේ බෝධිය ගැන ප්‍රතිපිස්සාවක් කියන්නේ ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා වැඩි ලංකාවට එන්නේ. ඒතකොට ඉන්දියාවේ ඉඳලා ලංකාවට ගිහින් ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ දෙන්නේ කොහොමද? බුදුහාඳුරෝ දකින්න යන්න කල්පනා කරලා තිරෝ දැන් ශ්‍රී ලංකාවට වැඩිලා ඉන්න පහසු ප්‍රතිමාර්ගයන් තිබුණේ ඒ කාලෙත් වේදිලා පාවිච්චි කරලා තිබුණේ. ඒකෙන් බ්‍රාහ්මණයෝ දෙන්නේ මේ බෝ කැලේ අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාව. ඉන්දියාවෙන් ඇවිදින් මම වේරගන්තොට ගිහිල්ලා තින්නේ මෙතනින් තමයි පාර තිබිලා තියෙන්නේ. පාර දෙකක් තිබිලා තියෙනවා. එකක් බුලපයෝදේ හදපු ගල්පඩි පේර. අනිත් එක මාතලේ ඉඳලා මිනිස්සුන්ගේ අඩි පාර තිබිලා තියෙනවා. ඒතකොට මේ පාරවල් දෙකම මෙතනින් තමයි සම්බන්ධ වෙලා වේරගන්තොටෙන් ඒගොල්ලෝ තියන්නේ. ඉතින් එතකොට මෙතන තමයි මේ බ්‍රාහ්මණය දෙන්න එදා රාත්‍රිය නවතංගල මෙතන මේ වෙනකොට යක්ෂ ගෝත්‍රික මේ ස්ථානට ඇවිල්ලා මේ ගල් ගෞඩි කියනවා. ඒ ඇවිල්ලා හිටියා. ඒත් පස්සේ යක්ෂ ගෝත්‍රික තමයි මේකේ බෝධිසත්වයන් ලබාගෙන මෙතනේ ඉඳලා යුරෝපණය කරවල වන්දනා මාන කරගෙන ඒ කටයුතු කරේ මේ සුබල සමන්දිය තමයි ඒවා ඇතන්න කියලා. එතකොට අපේ අන්තිමේ දැන් අපි භාවිතයේදී යක්ෂයා කියනකොට බොහොම රෞද්‍ර ගොරහැඩි නොහික්මුණු චරිතයක් තමයි පිළිඹු වෙන්නේ. නමුත් ඉතිහාසයේ බුදු පියාණන් වහන්සේගේ ධර්මද්වීප ශ්‍රී ලංකා ධර්මද්වීප වැඩම කරපු කාල සීමා ඉඳලා ගත්ත මේ යක්ෂ ගෝත්‍රයෙන් හැම වෙලේම පසුපස ඉඳගෙන බුදු පියාණන් වහන්සේට අපෝපස්ථාන කරමින් බොහෝ මේ ආශාසනය රැකගෙන ඉදිරියට ගෙන යාම කටයුතු සම්භාරයක් කරලා තියෙනවා.